මේ වීඩියෝ එකටත් එකතු වුණු ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. අද මම ඔයාලට කියන්න යන්නේ මාළු බෝකරණ අයගෙන් ගොඩක් ප්‍රසිද්ධ සහ ඉතා ඉක්මනින් වර්ධනය වන මොසම්බික් මාළුව ගැන. ඉතා සීග්‍රයෙන් බෝවෙන මාළු වර්ගය. ඒ කියන්නේ මේ මාළුවා සෙන්ටිමීටර් 15ක් විතර වෙද්දී ලිංගිකව පරිණත වෙනවා. ඒ වගේම පළමු අවුරුදු කිහිපයේ ඉතා සීග්‍ර වර්ධනයක් දක්වන මාළුවෙක්. මේ මාළු වර්ග දෙකක් ඉන්නවා. ඒ තමයි ගොඩාක් අය ඇති කරන වගේම බෝ කරන කොරලියන් මොසම්බික් මාළුවා. දෙවනි වර්ගය තමයි රතු තිලාපියා. මේ රතු තිලාපියා කියන මොසම්බික් බොහෝ විට මිනිසුන්ගේ ආහාරයට ගන්න මාළුවෙක්. ගොඩාක් දුරට ඇති කරන්නේ කොරලියන් මොසම්බික් කියන මාළුවයි. යාළුවනේ මාගාවත් ඉන්නේ කොරලියන් මොසම්බික් කෙනෙක්. මෙයා නම් දැන් සෙන්ටිමීටර් 20ක් විතර ලොකුයි. ඔයාලා මොසම්බික් කෙනෙක් හදන්න හිතන් ඉන්නවා නම් ඌට විශාල ඉඩ ප්‍රමාණයක් දෙන්න වෙනවා. හේතුව මං කලින් කිව්වා වගේ මෙයාලා හුඟක් විශාල වෙනවා. වර්ධනය ගැන කියනවා නම් ලීටර් 150ක ටැංකියක මේ මාළුව අඩි දෙකක් විතර විශාල වෙනවා. ඒ වගේම මේ මාළුව ජීවත් වෙන කාල පරාසය අවුරුදු 20ක් විතර වෙනවා. තව දෙයක් කියන්න ඕනේ මේ මාළුව ඉක්මනටම තම ස්වාමියා එක්ක යාළු වෙනවා. ඔයාලා අවුරුද්දක් විතර මොසම්බික් කෙනෙක්ව හදනවා නම් ඔයාලට බලා ගන්න පුළුවන් ඔයා කෑම දෙද්දි ඌ උඩට ඇවිල්ලා දඟලන විදිහ. මොසම්බික්ගේ ටැංක් රිකමෙන්ඩස් ගැන කියනවා නම් මේ මාළුව මිරිදිය වතුර වගේම කිවුල්දිය වතුරේද හොඳින් ජීවත් වෙනවා. ඒ වගේම මේ මාළුව හරිම ශක්තිමත් සෞඛ්‍ය මට්ටමකින් ඉන්න මාළුවෙක්. ඒ නිසා වතුරේ පොඩි පොඩි වෙනස්කම් වලට මේ මාළුව ඔරොත්තු දෙන්න පුළුවන්. ටැංකිය ලස්සන කරගන්න ඕගලන්ට පුළුවන් ඔයාගේ ටැංකියට වැලි පොඩි ගල් වගේ දෙයක් ඇඩ් කරන්න. අපි ටැංකියට වැලි නැත්තම් ගල් වගේ දෙයක් දැම්මට මේ මාළුව එයාට ඕන විදියට ටැංකිය සරස ගන්නවා. ඔයාලා මේ මාළුවෙක් ඇති කරනවා නම් ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාගේ ටැංකියේ ගල් වැලි නැත්තම් ගස් වගේ දෙයක් එයාලට ඕන තැන්වල එයාට ඕන විදිහට ටැංකිය සරස ගන්න එක. කෑම ගැන කතා කරද්දී ඔයාලට පුළුවන් හයි ප්‍රෝටීන් පැලට්ස් වගේ දෙයක් දෙන්න. ඔයාලා කෑම දෙන තරමට තමයි ඔයාගේ මාළුවගේ වර්ධනේ ඉක්මන බලා ගන්න පුළුවන්. යාළුවනේ මම නම් මේ මාළුවට කන්න දෙන්නේ ගැඩවිල. මෙයා ගැඩවිලන් කන්න ගොඩක් ආසයි. ඔයාලටත් පුළුවන් ඔයාගේ මොසම්බික්ට ලයිව් ෆුඩ් වගේ දෙයක් දෙන්න. ටැංක් මේස් ගැන කතා කරද්දී උස්කා පාකු ජයන් ගුරාමි වගේ අයත් එක්ක ලොකු ඉඩක් දීලා හදන්න පුළුවන්. මේ මාළුවා ටිකක් විතර ඇග්‍රසිව් මාළුවෙක්. ඔයාලා කමියුනිටි ටැංක් එකකට මොසම්බික් කෙනෙක්ව හදනවා නම් ලොකු ඉඩක් දෙන්න වෙනවා. නැත්තම් මේ මාළුවා ඔයාගේ ටැංක් එකේ ඉන්න අනිත් මාළුන්ට ධර්ම විදිහට කොටන්න පුළුවන්. හේතුව මේ මාළුවා ටෙරිටෝරියල්. ඒ කියන්නේ තමන්ගේ ස්ථානය ලකුණු කරගන්න මාළු జాතියක්. එයාගේ තැනට වෙන මාළුවෙක් එහෙම ආවනම් එයා දරුණු විදියට ඒ මාළුවට කොටනවා. ඒ නිසා ඔයා මොසම්බික් කෙනෙක්ව ටැංක් මේස විදියට හදනවා නම් ලොකු ඉඩ ප්‍රමාණයක් දීලා හදනවා. මොසම්බික් මාළුව ගැන ගොඩාක් දේවල් කිව්වා. මේ වීඩියෝ එකට ලයික් එකක් දාන්න. තවමත් මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් දැම්මම පල්ලිය දෙන රතුපාට subscribe button එක ඔබන්න. ඒ වගේම share කරන්න.